හෙලෝ හෙලෝ, කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් ඔයාලටද මං කියන්නේ කොහොමද පුංචි පැල, ඔයාලා ගාව තියෙන පුංචි පැල ඉක්මනින් ලොකු කරගන්න සුදුසු මීඩියක මොකද්ද කියලා. මේ තියෙන්නේ ගංගේ රළු වැලි. පිටි වැල්ල නෙවෙයි මේක, පොඩි කැට වගේ තියෙන වැලි. මේ තියෙන්නේ කොකෝ ප්ලස්. කොකෝ ප්ලස් කියපුවම අපි අර පොල්ලෙලි කපට මෝල් වලින් කොහොබත් එක ගන්න තහම ඒක සැර වැඩි. ඇතර මේ ගොඩාක් පරණ කරලා කොකෝ ප්ලස් කියලා ගොඩාක් පරණ කරලා කළු පාටට තියෙන කොකෝ ප්ලස් එක තමයි අපි ගන්න ඕනේ. මේ විදිහට අපි වැලි කොටස් එකකට කොහොබත් කොටක් තුනක් වගේ දාගන්න ඕනේ. මේ පොඩි පැල හදාගන්න වැලි ගොඩක් දාන්න නැහැ. අපි දාන්න ඕනේ එකට තුනක් වගේ අනුපාතයට. ඒක ඔයගොල්ලෝ බලන්න හදලා වැලි ටිකක් අඩුවෙන් තමයි පොට් එකට දාන්න තියෙන්න ඕනේ. එනි වැලි ගොඩක් වැඩි වුණාම පැලේ නිසරු වෙන්නත් බලනවා. අපිට මුල් කාලේ මුල් නැති පැල වගේ හදාගන්න නම් වැලි වැඩි කරාට කමක් නැහැ. උනට මේ පැලවල හොඳට මුල් තියෙනවා. ඉතින් අපි කොකෝ ප්ලස් එක ටිකක් වැඩිපුර දාපුවම මේවා කොකෝ ප්ලස් වලමත් හදන අයත් ඉන්නවා. ඇත්තට මේ ක්‍රමෙත් ගොඩක් සාර්ථකයි. ඉතින් වැලි ටිකක් දාපුවම ඉක්මනින් මූල පද්ධතිය හරි ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. අපි එහෙම මීඩියක හදලා හොඳින් මික්ස් කරගන්න ඕනේ. මේ තියෙන්නේ සීඩ් පැල. සීඩ් පැල පුංචි ට්‍රේ එකට දාලා හදාගත්ත එකක්. ඉතින් ඒක අපි කොහොමද එකින් එක ගලවලා අපි මේ හදාගත්ත මිශ්‍රණේ මීඩියා එකේ දාලා කොහොමද අපි රීපෝට් කරන්න කියලා බලමු. ඉතින් මේ පැල ඇත්තටම ටිකක් පොඩිනේ. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ගොඩක් ලොකු පෝච්චියක් ගන්න හොඳ නැහැ. ගන්න ඕනේ සෙන්ටිමීටර 7ක් වගේ පුංචි පොට් එකක්. ගොඩක්ම පොඩි වෙන තරමට හොඳයි. මොකද අපිට පොඩි පොට් එකක් හදාගත්තාම ඉක්මනින්ම වර්ධනයක් දැක ගන්න පුළුවන් ලොකු පොට් එකකට හදනවට වඩා. ඊට පස්සේ ඒ පෝච්චියෙන් ටිකක් ලොකු වුණාම ඊට වඩා ටිකක් ලොකු පෝච්චියකට දාලා පැලේ හදාගත්තාම ඉක්මනින්ම පැල ලොකු කරගන්න පුළුවන්. අපි දැන් මේ ට්‍රේ එකේ පැල ගලවද්දී පොඩ්ඩක් යටින් බුරුල් කරගන්න ඕනේ. එතකොට කැටයක් වගේම අපිට ගන්න පුළුවන්. මේ ට්‍රේ එකේ මම සීට් දාලා තිබ්බේ යටට වැලි ටිකක් ලොකු බොරුල් තට්ටුවක් දාලා. ඊට පස්සේ මේ දැන් අද හදාගත්ත විදිහටම කොහොබත් සහ වැලි මිශ්‍ර කරපු එකක් උඩින් තමයි සීට් චූටි පැල ඉඳවලා තිබ්බේ. සීට් කම්පර්ට් එකක් මේකට නෙවෙයි දාලා තිබ්බේ, කම්පර්ට් එකක්. ඔයාලට මම පෙන්නලා තියෙන්නේ පෝච්චි එක ඇට දාලා කොහොමද තාවනක් විදිහට හදන්නේ කියලා. ඒ පැල කොළ දෙක තුනක් ආවට පස්සේ මම මේ වගේ ට්‍රේ එක ළඟින් ළඟින් හදලා තිබ්බේ. ඉතින් දැන් ඒවත් ටිකක් ලොකු නිසා අපි එකම ට්‍රේ එකේ දිග කාලණයක් තිබ්බොත් එහෙම පැල නිසරු වෙලා මැරිලා යන්නත් පුළුවන්. ඒ පැල ආපහු නිසරු වුණ පැල ගොඩ ගන්න හරිම අමාරුයි. ඉතින් අපි નિયમિત වයසේදී පැල කොහොමද රීපෝට් කරන්න කියලා ඔයාලට අත්දැකීමක් ගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ වෙන පැල හදා ගන්නා වගේම කොකෝ ප්ලස් වැලි මිශ්‍ර කරලා මේ වගේ ඔස්මකොට් එන් ටිකක් දාලා පැලේ ඉඳව ගන්න ඕනේ. මාස කීපෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මේවා ඉක්මනින්ම ලොකු වෙනවා. ඉතින් අපි මේ විදිහට ඔයාලට මම පැල කීපයක්ම ඔන්න රීපෝට් කරනවා පෙන්නනවා වීඩියෝ එකේ. ඉතින් ඔයාලට මේ සම්බන්ධව තවත් ගැටලු මොනවා හරි තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලට පැහැදිලි මදි වගේ තියෙනවා නම් WhatsApp message එකක් දාලා හරි call එකක් දීලා හරි ඔයාලට විස්තර තව තොරතුරු ගන්න පුළුවන්. මේ බලන්නකෝ ඇට පැල වුණාට ඒකේ මුල් තියෙනවා හරිම ලොකුවට, හරිම ගොඩක් තියෙනවා මුල්. ඒ නිසා ඒ වගේ පැල අපි රීපෝට් කරද්දී ඇත්තටම කිසි හානියක් වෙන්නේ නැහැ. ඉක්මනින්ම පොට් එක පුරාම මුල පද්ධතියක් ගිහිල්ලා නිරෝගී පැලයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පැල ගලවද්දිත් මුල් කැඩෙන්නේ නැතුව හරි පරිස්සමට පැල ගලව ගන්න ඕනේ. මුල් කැඩුනහම ඒව වලින් කිස බීජ දිරිර ආසාදන වෙලා පැල කහ වෙලා කුණු වෙලා තැඹිලා වගේ යන්නත් පුළුවන්. ඔයාලා හැම වෙලාවෙම පැල ටික හදාගෙන ඊට පස්සේ ඒකට පාංශු දිරිර නාශකයක් කැප්ටාන් වගේ දෙයක් යොදා ගන්නව නම් ස්ප්‍රේ කරගන්නව නම් ඇත්තටම ඔයාලට වෙන පැලවලට වෙන හානිය ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්. ඔයාලට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් අපි පොල්ලෙලි කෑලි වැලි
ඒ වගේ මීඩිය එක මේක හදාගන්න බැරිද කියලා. පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට ඊට වඩා ඉක්මනින්ම ලොකු වෙන ක්‍රමයක් නම් අද ඔයාලට කියලා දුන්නේ. පොල්ලෙලි කෑලි වැලි මීඩිය එක චූටිම පොල්ලෙලි කෑලි වෙන්න ඕනේ මේ වගේ චූටි පැල හදද්දී. ඉතින් අපි චූටිම පොල්ලෙලි කෑලි වැලි මික්ස් කරලා පැලේ ඉඳවා ගන්නත් පැල කීපයක් වල අද්දකීමක් ගන්න පැල 10ක් විතර ඒ විදිහට ඉඳවලා තවත් පැල 10ක් කොකෝ ප්ලස් වැලි මේ අද මං කියලා දුන්න මීඩිය එකේ ඉඳවලා බලන්න මොන පැල ටිකද ඉක්මනින්ම වර්ධනය වෙන්නේ කියලා. ඔයගොල්ලෝ ඇන්තුනේ වගාවක් කරගෙන යද්දී ටිකෙන් ටික ඒ වගේ අද්දකීම් ලබා ගන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට ඔයාලගේ පරිසරයට සුදුසු මොන තත්ත්වයක්ද කවුරු කොහොම කිව්වත් ඔයගොල්ලොම දැනගන්න ඕනේ අපේ පරිසරයට අපේ නෙට් හවුස් එක ඇතුලේ කොයි විදිහටද පැල හදාගන්න සුදුසු. කොයි වගේ හදාගත්තාමද පැල ඉක්මනින් හැදෙන්නේ, පැල ලෙඩ වෙන්නේ නැතුව අපට හදාගන්න පුළුවන් කොහොමද, අනුපාතය කොහොමද ගන්න කියලා මේ වගේ වීඩියෝකින් ඔයගොල්ලෝ අදහසක් ගත්තා. එක එක විදිහට අත්දැකීමක් එක එක විදිහට හදලා අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ පැල ඉඳවලා අනිවාර්යෙන් උස්ම කොට දාලා තමයි ඉඳවා ගන්න ඕනේ. ඉතින් අපි දැන් ට්‍රේ එකක් ගත්තාම ඒකේ පැල 100ක් දැම්මට ඒ පැල 100ම එක හා සමාන නැහැනේ. එතකොට සමහර පැල ලොකු වෙලා තියෙනවා, සමහර පැල පොඩිවට තියෙනවා. එතකොට අපි මේ ට්‍රේ එකේ ඉතිරි කරගන්න හොඳ නැහැ චූටි පැල. එහෙම ඉතිරි කරගන්න පුළුවන් ලොකු කාලයක් නෙවෙයි නම් ඒ පැල හදලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ චූටි පැල ඉතිරි වෙනවා. ඒ වගේ දැන් DSL මීඩියා එකේ මතුපිට DSL වගේ බැදලා තියෙනවා. ඉතින් අපිට එහෙම පැල මේ ට්‍රේ එකේ හරි ඔයාලගේ වෙන ලොකු පෝච්චියක හරි මෙහෙම තිබ්බහම වෙන්නේ ඒ පැලේ ටික දවසක් ගිහිල්ලා අපි කොච්චර පොහොර දැම්මත් අර DSL වගේවට ඒව පොහොර උරාගෙන පැලේ එන්න එන්න දවසින් දවස නිසරු තත්ත්වයකට පත් වෙනවා. ඉතින් අපි ඒ නිසා ඒ වගේ පැල දැන් අපි ලොකු පැල ගලවා ගන්න අවස්ථාවේ ඉතුරු පැල ටිකත් හිමින් ඒ අපි සාදාගත්ත භාජනයෙන් අයින් කරගන්න ඕනේ. අයින් කරගත්තොත් අපිට ඇත්තටම අර පොට් එකේ තියෙනවට වඩා ට්‍රේ එකේ තියෙනවට වඩා වැඩි වර්ධනයක් බලා ගන්න පුළුවන් ආපහු රිපෝට් කරද්දී. දැන් ඔයාලට ඒක දාන්න බෑනේ, අපි කලින් අර ලොකු පැල දාපු පොට් එකට ඒ චූටි චූටි පැල දාන්න බෑ. මොකද එතකොට වර්ධනය බාල වෙනවා. ඒ පැල ගොඩක් චූටි, පොට් එක ගොඩක් විශාලයි. ඒ නිසා ඒ වගේම පොඩි පෝච්චයක් හරි ටිකක් පැල වැඩියෙන් තියෙනවනම් ලොකු පෝච්චයක් හරි අරගෙන අපිට මේ කොහොබත් වැලි මිශ්‍රණයම දාලා ළඟ ළඟ සිදුරු සාදාගෙන, ඒ කියන්නේ මොනා හරි මේ පැන්සලකින් හරි මොනාගේ හරි ළඟ ළඟ සිදුරු සාදාගෙන අපි අර චූටිම පැල, ඒ කියන්නේ අපි හදාගන්න බැරුව ඉතුරු වුණ පැල ටික ළඟින් ළඟින් ඉඳවා ගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඒ වගේ හොඳට මූලපද්ධතියක් තියෙන නිසා ඔස්මොකොටෙන් ටිකකුත් දාලම හදාගත්තාම අර ළඟ ළඟ පැල තියෙන නිසා වර්ධනය ගොඩාක් ඉක්මන්, ගොඩාක් වේගවත්. ඊට පස්සේ ඒවා අපිට ඊළඟ පෝච්චයකට දාන ප්‍රමාණයට ලොකු වුණාම ඉක්මනින්ම පෝච්චි වෙන පෝච්චයකට දාලා පැල ටික වෙන් කරගන්න පුළුවන්. අර දිගු කාලණයක් එකම තැන පැල තිබීමෙන් වෙන්නේ ඔයගොල්ලන්ගේ අත්දැකීමක් ඔයාලට පුළුවන්. ඔයාලගේ පැල දිහා බලන්න චූටි පැල මාස ගාණක් හදලා වර්ධනයක් නැත්තම් අපි ඒ පෝච්චියේ තවදුරටත් දිගින් දිගට මේකේ තියාගද්දි DSL වෙනවා, පැලේ නිසරු තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ යට කොළ ටික කහ වෙලා එතකොට නැත්තම් කඳ කඩාගෙන වැටිලා කුණු වෙලා මොනා හරි තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ගොඩක් අය මට කෝල් කරලා මැසේජ් කරලත් අහනවා ඒ වගේ මෙහෙම තියෙනවා මාස ගාණක් අරන් එක කොළයක්වත් තාම දාලා නැහැ ඒකට මොකද කරන්න කියලා. ඉතින් අපිට සමහර විට ඒ පැල ගොඩාක් ලෙඩ වෙලා මැරිලා යන්නත් පුළුවන්. ඉතින් අපි මැරෙන්න කලින් කොහොමද ඒ පැල බේරගන්නේ කොහොමද කියලා බලාගන්න නම් ඇත්තටම අපි මේ මීඩිය එක වෙනස් කරලා වෙන පොට් එකක් අරගෙන ඒ පැලේ චුට්ටක් ලෙඩ ගැතිය වගේ තියෙනනම් හොඳට ගලාගෙන යන වතුරකින් සෝදලා ආපහු රීපොට් කරන්න. රීපොට් කරපුවාම ගොඩාක් වෙලාවට 80%ක්ම ඒ පැලේ ඉක්මනින් වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක දිගු කිසිම කොළයක්වත් දල්ලක්වත් දාන්න නැතුව මාස ගාණක් එකම පොට් එකේ තියාගන්න එපා. එතකොට ඒ පැලේ ඇත්තටම අපිට කොළයක් දල්ලක් දාන්න නැතුව කියන්නේ වර්ධනයක් දක්ගන්න ලැබෙන්නේ නැහැ. පැලේ කුණු වෙලා මැරිලා යනවා ඒ විදිහටම තිබ්බොත්.
ඉතින් සීට් පැල හරි මොන පැල හරි අපි පොට් කරගෙන යද්දී අපිට පොට් ටිකක් ඉවර වුණා කියන්නකෝ. නැත්තම් අපිට වෙලාවක් අපිට නැහැ, දැන් වෙලාවක් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? පොට් නැතුව එකෝ අපිට කාලේ මදි, ඉක්මනින් ඉක්මනින් මේක රිපෝට් කරගන්නත් ඕනේ. එතකොට අපි කරන්න තවත් සුදුසුම එකක් තමයි ඕගොල්ලන්ගේ ගෙවල් වල ඇති පොඩි ට්‍රේ. මම කලින් වීඩියෝ වලත් පෙන්නුවා කොහොමද ට්‍රේ වල පැල ඉඳවන්නේ කියලා. ඇත්තට මේ ට්‍රේ එකේ වටේට හොඳට සිදුරු තියෙනවා, හොඳින් වාතය ලැබෙනවා. ඒ නිසා ඉක්මනින්ම චූටි පැල, මුල් නැති පැල පවා මුල් අද්දා ගන්න පුළුවන් මේ විදිය ට්‍රේ එකක්. වටේටම සිදුරු තියෙන ට්‍රේ එකක් අරගෙන අපේ මීඩියා එක කොහොබත් වැලිම පුරවගෙන ඒක චුට්ටක් තද කරගන්න ඕනේ. පොඩක් බුරුලට තියාගන්න නැතුව ටිකක් තද කරගෙන ඊට පස්සේ අපි ළඟින් ළඟින් තාවනක් වගේ ඇඟිල්ලෙන් හරි පෑනක් හරි මොකක් හරි උපකරණයකින් සිදුරු සාදාගෙන ළඟින් ළඟින් පැල ඉඳවගෙන ඒකටත් ඔස්මකොට් ටිකක් දාපුවම ඇත්තටම සති දෙක තුන යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් ඒ වගේ දළු දාලා ඉක්මනින්ම වර්ධනයක් සිද්ධ වෙනවා. ඉතින් මේ එක එක විදිහ ක්‍රමවලට ඔයගොල්ලංගාවක් තියෙන පැල හදලා ඔයාලට දැනුමක් අරගෙන ඔයාලා ගාව තියෙන වගාව වැඩි කරගෙන ලස්සන වගාවකට, ලස්සන ව්‍යාපාරයකට, සතුටුදායි ව්‍යාපාරයක් ආරම්භ කරන්න මම මේ කරපු වීඩියෝ එකනොත් ඔයාලට යම්කිසි දැනුමක් ලැබුණා නම් ඇත්තටම ගොඩක් සතුටුයි. මොනා හරි ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් ඔයාලට තව ඉස්සරහට මොන වගේ වීඩියෝද දාන්න ඕනේ. මම ගොඩක් වීඩියෝ කරලා තියෙනවා, ආපහු ඒවා ඔයගොල්ලන්ට බලන්න බැරි වුණා නම් ආපහු ඕනේ වීඩියෝ එකක් ඕනේ ඔයගොල්ලන්ගේ ගැටලුවක් තියෙනවා නම් මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. එතකොට මට ඒ වගේ ඔයාලට අවශ්‍ය වීඩියෝ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බලනවා වගේම හැමදාම මගෙත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම.